පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ නැගී සිටීමේ නවධාරණය කළේ ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය දැක්වීමක් ලෙස මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සමග ජන බලවේගය කටයුතු කරන බව ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා නැගී සිටමින් ජාතික ජන බලවේගය ලෙස පාර්ලිමේන්තුව වර්ජනය කරන බව මේ සතිය තුල දැනුම් දුන්නා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පාර්ලිමේන්තු වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව දයාසිරි ජයසේකර මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා මේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම ජීවන බර අහස උසට ගිහිල්ලා මේ දුක තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද සංවේදී නැද්ද හදවත උණු වෙන්නේ නැද්ද මේ අම්මලා තාත්තලා මෙතන නැද්ද දූ දරුවෝ ගැන කැක්කුමක් නැද්ද ගරු කතානායකතුමනි ඒ නිසා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් විපක්ෂයේ සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් තීන්දුව කරගෙන තිබෙනවා මේ රටේ ජනතාවගේ කැක්කුම තේරෙන්නේ නැති මේ ආණ්ඩුව මේ ගිරාපෝත ආණ්ඩුව බොරු කියන ආණ්ඩුව ජනතාව රවට්ටන ආණ්ඩුව නාගමාණික්ය ඇඟවින් ක්‍රියාත්මක කරන ආණ්ඩුව මේ ඇවිල්ලා කරන බොරුවට අපි සම්බන්ධ වෙන්නේ නැහැ අපි මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියන එක මේ ප්‍රස්තාවේ කියනවා අපි හිතගන්නවා මහබාර ජනතාවත් එක්ක අපි හිතගන්නවා පොදු ජනතාවත් එක්ක රෙද්ද දෙලියම සර්ව ශ්‍රේෂ්ඨ ගන්නේ නැ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ජනතාවත් එක්ක අපි මෙදකල් හිටියා එදත් හිටියා අදත් ඉන්නවා ඉදිරියටත් ඉන්නවා කියන එක ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම ගැන පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා පෙරවරු 10ට පමණ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන වලින් අනතුරුවයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නැගී සිටමින් සඳහන් කළේ ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය දැක්වීමක් ලෙස සමස්ත විපක්ෂය අද දවසේ සිට මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ ක්‍රියාදාමයට අවතීර්ණ වන බව ඒ අනුව සමගි ජන බලවේගය විශේෂයෙන් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ එම තීරණයට සහය දක්වමින් ජාතික ජන බලවේගයත් මීට ටික වේලාවකට පෙර එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ නැගී සිටමින් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට ජාතික ජන බලවේගයත් විරෝධය පළ කරන බව ඒ අනුව ජාතික ජන බලවේගයත් මේ සතියේ පාර්ලිමේන්තු වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් නැගී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මහතා ඔහුත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම සතියේ ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගයට විරෝධය දැක්වීමක් ලෙස පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ ක්‍රියාදාමයට එළඹෙන බව අපි නැවතත් යොමු වෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු වර්ජන කරන ක්‍රියාදාමයේ පිළිබඳව අදහස් දක්වමින් දැක්වූ අදහස් වෙත අද ජීවන වියදම ජීවන බර අහස උසට ගිහිල්ලා මේ දුක තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද සංවේදී නැද්ද හදවත උණු වෙන්නේ නැද්ද මේ අම්මලා තාත්තලා මෙතන නැද්ද දූ දරුවෝ ගැන කැක්කුමක් නැද්ද ගරු කතානායකතුමනි ඒ නිසා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් විපක්ෂයේ සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් තීන්දුව කරගෙන තිබෙනවා මේ රටේ ජනතාවගේ කැක්කුම තේරෙන්නේ නැති මේ ආණ්ඩුව මේ ගිරාපෝත ආණ්ඩුව බොරු කියන ආණ්ඩුව ජනතාව රවට්ටන ආණ්ඩුව නාගමාණික්ය ඇඟවින් ක්‍රියාත්මක කරන ආණ්ඩුව මේ ඇවිල්ලා කරන බොරුවට අපි සම්බන්ධ වෙන්නේ නැහැ අපි මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියන එක මේ ප්‍රස්තාවේ කියනවා අපි හිතගන්නවා මහබාර ජනතාවත් එක්ක අපි හිතගන්නවා පොදු ජනතාවත් එක්ක රෙද්ද දෙලියම සර්ව ශ්‍රේෂ්ඨ ගන්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ජනතාවත් එක්ක අපි මෙදකල් හිටියා එදත් හිටියා අදත් ඉන්නවා ඉදිරියටත් ඉන්නවා කියන එක ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම ගැන
විපක්ෂ නායක සදී ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ ජාතික ජනබල වේගයේ නායක අඳු කුමාර දිසානායක මහතා අපි එම අදහස් වෙත දැන් යොමු වෙනවා අපේ සූදානම් පාර්ලිමේන්තුවේ කුමක්ද සිදුවන්නේ යන්න පිළිබඳව ඔබට තොරතුරු වාර්තා කරන්න. ඒ වගේම ආණ්ඩු කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස් මේ ක්‍රියාදාමයේ පිළිබඳව දැක්වූ පාර්ලිමේන්තුව දැක්වූ අදහස් අපි සූදානම් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් ඔබට වාර්තා කරන්න රැඳී සිටින News First සමගින්.